Siyatı FM Maharavana Divana Samprabdhya Rakshayanaya Yakunni Rahe Le Urmai Satya Katandaraya Urmasi Uhele Yaksha Parapura Numbata Barai Ravana Ravana పిత్తల బంధున పొలవే గాపు మేఘనాథ్ విభీషణటత్ నొక్కియాం పిటత్తున పిత్తల బంధున పొలవే గసీమ గెన విభీషణట కేంత్ గియా కేలా సమహర విట ఒబట హితే నే మేఘనాథ్ ఎహెమ నొకలనం తమై విభీషణట కేంతి అన్నిటి దిబునే యలి సకస్ కరణ పులువన్ బంధునకట వాడా ఓట మేఘనాథ్ గి హిత కడీమ ప్రీతి జనకౌనా అహా మేఘనాథ్ ඔබ නම් අපූරුයි. දැන් නම් රාවණාගේම පුත්‍රයා තමයි. ඔබ තව වැඩි දුර යන්නේ මේගනාද. ඔබේ ජීවිතය අවසන් කිරීමේ තීරණය දැන් මා සතුයි. මේගනාද තමන්ගේ කුටියට ගිහින් බොහෝ වෙලාවක් කල්පනා කළා. ඔහුට කිසිම සැනසීමක් තිබුණේ නැහැ. කුටිය තවත් නිදහසේ ඉන්න ඔහුට හැකි වුණේ නැහැ. මේගනාද පුලස්ති ඍෂිතුමන්ගෙන් යම් උපදේශයක් ගත යුතු බව කල්පනා කළා. ඔහු පුලස්ති ඍෂිතුමන් හමු වෙන්න ගියා. ඍෂිතුමනි, පැමිණෙන්න මේගනාද. යම් ගැටලුවක් හැඩයි. නිවැරදි. මගේ මනස ව්‍යවුල් වී ඇති හැඩයි. මේගනාද ඇත්තම හේතුව කිව්වේ නැහැ. ඒ වෙනුවට මේගනාද තමන්ගේ මනසේ වියවුල් භාවය ගැන පුලස්ති ඍෂිතුමන්ට කිව්වා. ඔබේ මනසේ වියවුල් භාවය ගැන මම මීට පෙර ඔබට පැවසුවා නොවේද? ඔව්, නමුත් දැන් ඉතින් කුමක්ද මා කළ යුතු? මට අවැසි දේවතා ස්වප්නය ගැන දැන ගැනීමට. මේ මොහොතේ ඍෂිතුමනි, මගේ මනසේ ඒකාග්‍රතාවේ උදෙසා එය වැදගත් වේවි. මහරවණ දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂයනය යක්කුනි රහේ ලි උරුමේ සත්‍ය කතාන්දරය උරුසිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා මේගනාද දේවතා ස්වප්න පිළිබඳව අහද්දී පුලස්ති ඍෂිතුමා ඇත්තටම සතුටු වුණා. මොකද දේවතා ස්වප්නයෙන් සත්‍ය අසත්‍ය දැන ගැනීමට හැකි නිසා එය මේගනාදට වැදගත් වෙයි කියලා ඍෂිතුමා හිතුවා. දේවතා ස්වප්න මගින් වැඩ අවැඩ දැන ගැනීම සූක්ෂමව කළ යුත්තක් මේගනාද. එහෙමයි ඍෂිතුමනි. ඇතම් විට ව්‍යාජ අය දේවතා ස්වරූපයෙන් පෙනී සිටිය හැකි. මට ඔවුන් හඳුනාගත හැකි. මට අවැසි ක්‍රමය පමණයි. හොඳින් මතක තබා ගන්න මේගනාද. මෙතනදී දේවතා ලෙස පැමිණෙන්නේ අපේම නෑයකුන් බව. හොඳයි. පුලස්ති ඍෂිතුමා මේගනාදට දේවතා ස්වප්න පිළිබඳ පැහැදිලි කළා. ඔබට මම පවසන්නම් සාරතා දේව ස්වප්නය පිළිබඳව. හොඳයි ඍෂිතුමනි. ඉස්සෝදා නා පිරුවට හැඳගෙන මේ සිදු කළ යුතුයි මේගනාද. වෙලක ලිඳක් කපා ඉන් නොයින්දුල් පැන් කලයක් ඔබේ දෝතින් ගත යුතුයි. එය අපහසු කටයුත්තක් නොවේ ඍෂිතුමනි. දෙවනුව ඔබ එය හත් වරක් පෙර කොතලයකට තමා ගත යුතුයි. පුලස්ති ඍෂිතුමා දේවතා ස්වප්නවල එක් ප්‍රබල ක්‍රමවේදයක් වුණු සාරතා දේව ස්වප්නය ගැන මේගනාදට පැහැදිලි කළා. අද පවා සත්තක බැලිය හැකි මේ මාහැඟි ක්‍රමවේද හෙළ ජන සමාජයෙන් අතුරුදන් වීමයි ඇති ගැටලුව.
ධන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නේ රැහේ ලේ උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා පුලස්ති රිෂිතුමා දේවතා ස්වප්නයේ ස්වභාවය පිළිබඳ මේඝනාදට පැහැදිලි කළා. කළ යුතු දේ ගැන රිෂිතුමා මේඝනාද කුමරුට කිව්වා. වතුර කොතලයට අටෝ රැස්ස දපා ඉන් මුහුණ සෝදා දැනගැන්මට අවසිදය සිතා නින්දට යා යුතුයි. මෙත්‍රිය යුතු මන්ත්‍රය කුමක්ද රිෂිතුමනි? නමෝ සාරතීන් සාරත නමෝ ප්‍රාණී ශුද්ධ දේවි ඉෂ්ට සිද්ධාර්ථේ ඒහි ඊස්වාහ නමෝ සාරතීන් සාරත නමෝ ප්‍රාණී ශුද්ධ දේවි නමෝ ප්‍රාණී ශුද්ධ දේවි ඉෂ්ට සිද්ධාර්ථේ ඒහි ඊස්වාහ නිවැරදි ඉන් එකසිය අට වරක් කොතලයට මැතිරිය යුතුයි. හොඳයි රිෂිතුමනි, මාය ප්‍රගුණ කරන්නම්. පුලස්ති රිෂිතුමන්ට සමුදීපු මේඝනාද ඒ මොහොතෙම දේවතා ස්වප්නයේ උදෙසා සූදානම් වුණා. නමෝ සාරති සාරතා නමෝ ප්‍රාණී ශුද්ධ දේවි මට මේ සීතබාගත නොහැකි අයුරු කෙසේ හෝ ධාරණය කර ගනිමින් එය ප්‍රගුණ කළ යුතුයි. සාරති දේව ස්වප්නය මගින් මට අවැසිදී දැනගත හැකි. මේඝනාද උත්සාහ කළේ තමන්ට අවශ්‍ය සියල්ල සාරති දේවතා ස්වප්නය මගින් දැනගන්නයි. මේඝනාදට දැනගන්න බොහෝ දේ තිබුණා. මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නේ රැහේ ලේ උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා මේඝනාද පුලස්ති රිෂිතුමා කිව්ව විදියට සියල්ල සිද්ධ කළා. නමුත් ස්වප්නෙන් සාරති දේවියහු දුටුවේ නැහැ. ඔහු හිතුවා පුලස්ති රිෂිතුමන් තමන්ට යමක් නොකිය සංගවගත්තු බව. මේඝනාද උදෙන්ම යලි රිෂිතුමාව හමු වෙන්න ගියා. මේඝනාද, කුමක්ද ගැටලුව? ඔබ පැවසූ සියල්ල එලෙසින්ම සිදු කළත් කිසිවක් අමුතුවෙන් සිදු වුණේ නැහැ. ඔබේ උච්චාරණයේ යම් දෝෂයක් විය හැකි. ඒ විය නොහැකි. එමන කුමක් දෘෂිතුමනි සත්‍ය හේතුව? 108 වර මතුරා ඉෂ්ට නොවුනා නම් එය 1000 වර මැතිරිය යුතුයි. හරියටම 1080 වරක්. කුමක්ද 108 වර හෝ 1080 වාරයේ විශේෂත්වය? මේ විශ්වයේ විශාලතම ඉලක්කම තමයි නවය. එය අතිශය විශේෂයි. 108 වුවත් 1080 වුවත් අවසාන එකතුව මේඝනාද නවය. එය මන්ත්‍ර සඳහා ඉතා බලගත්ු ගුප්ත ශක්තියක් සපයනවා. මා වෙනත් දිනක ඒ පිළිබඳව ඔබට කරුණු පහදන්නා. හොඳයි ඍෂිතුමනි, එසේනම් මා 1000 වර මතුරා උත්සාහ කරන්නම්. මේඝනාද යලිත් දේවතා ස්වප්නයට සමවැදීම සඳහා පුලස්ති ඍෂිතුමන්ගෙන් සමුගත්තා. ඒ සඳහා රාත්‍රියේ එළඹෙන තෙක් සිටීම පවා මේඝනාදට අපහසු තරම්. 1080 වර මතුරන විට මේ සනාත වේවි. මායි මට අවශ්‍ය සියල්ල දැනගන්නම්. මේඝනාදගේ හිතේ මේ වෙති
බොහෝ අදහස් දෝලනේ වෙමින් පැවතුනා. ඇත්තටම දේවතා ස්වප්නේ සඵල වුණොත් මේඝනාදට බොහෝ දේ දැනගත හැකි. මහා රාවණ දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂයනය යක්කුනි රහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය උරුමසිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා මේ වෙද්දි විභීෂණත් බොහෝ දේ කල්පනා කරමිනු හිටියේ. ලංකා රාජ්‍යයේ කිරුළු පැළඳීමේ සිහිනය විභීෂණගෙන් ගිලිහෙයි කියන බය දැන් දැන් ඔහුට දැනුණා. රාවණ අයියන්ඩි සැබෑවටම රාමට කඳු කරමාලිගය ලබා දෙයිද? නෑ, එය සිදුවිය නොහැක්කක්. නමුත් රාම ඥාතිත්වයෙන් දැන් රාවණ අයියන්ටිගේ පෑනනුවන් වන නිසා එය සිදුවියද හැකි. කෙසේ වුවත් මා අවධියෙන් සිටිය යුතුයි සියලු සිදුවීම් පිළිබඳව. පිටසක්වල පහරදීමක් තිබියදීත් මාලිකයක් ඉදි කිරීම කුමක් හෝ පටලැවිල්ලක් තිබෙනවා. මේ කතාව මේ විදිහට සිද්ධ වෙති. මන්දෝදරී දේවිය සීතව මුණගැහෙන්න ගිහින් හිටියා. අලුත් ආරංචිය සීතට කියන්නත් එක්කයි මන්දෝදරී දේවිය ගිහින් හිටියේ. සීතා, ඔබට කීමට විශේෂ කරුණක් තියෙනවා. ඒ කුමක්ද මෑණියනි? ඔබ වෙනුවෙන් පියාණන් කඳුකර මාලිගයක් ඉදිකිරීමටයි යන්නේ. මා වෙනුවෙන් කඳුකර මාලිගයක්? මෑණියනි, ඔබ පවසන්නේ මේටත් වඩා සුන්දර ස්ථානයක් කියද? මීදුමෙන් පිරුණු සිහිල් සුළං නිතර හමන තුෂර පිණිසේ පාලිකා මල්මෙන් කුමුදු මල්මෙන් ඇදහැලෙන අපූර්ව ප්‍රදේශයක්. ඇත්තවද මෑණියනි? මට සිතාගත නොහැකි. රාම පැබිණි පසු ඔබ දෙදෙනාට එහි නවාතැන් පිණිස පියතුමන් ආරාධනා කරන බව මා සමග පැවසුවා. මෑණියනි, මගේ අදපුරා ප්‍රීතිය උතුරා යනවා. පියතුමන් සැබෑම වීරයෙක්. මෑණියනි, මං ඔබෙන් යමක් විමසන්නද? අපි සඳුදා රාත්‍රී 7:01 රාක්ෂායනි තුලින් මුණ ගැහෙමු. මීට සහස්‍රමුඛ රාවණ. සහස්‍රමුඛ රාවණ. මහා රාවණ දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුනි රහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය උරුමසිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා.